පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගය සංවිධානය කළ ජනහමුවක් අද පස්වරුවේ වවුනියාවේදී පැවැත්වුණා. පසුගිය ජනාධිපති වර්ණයේදී මේ උතුරේ මේ වන්නි දිස්ත්‍රික්ක ජීවත් වෙන ජනතාවට අපි ජයග්‍රහණය කරනවා කියලා විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ නිසා මොකද කරේ? පෙරණීව තෝරාගත්තා. හැබැයි සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා මොකද වුනේ? අන්න ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරලා ඒ ජනතාව තුළ විශ්වාසයක් හැදුවා. දිලෙන පක්ෂයේ ආණ්ඩු හදන පක්ෂය ජාතික ජනබලවේගය කියලා අලුත් ව්‍යාපාරයක් ගොඩනගලා තිබෙනවා. මා හිතනවා මේ ජයග්‍රහණයෙන් වැඩිම උද්දාමයට පත් වුනේ, වැඩිම ජනතාවගේ අවධානයට ලක් වුනේ උතුරේ ජනතාවගේ. ඒ නිසා දැන් අපිට තියෙන මොකද්ද? උතුර දක්ුණ නැගෙනහිර සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ජනතාව සියලු දෙනා සමගිකරන සියලු දෙනා එකතැනකට ගිහින දේශපාලන ව්‍යාපාරයේ ජයග්‍රහණය කරන්න ඕන. ඒ තමයි මාලිමාවේ ජයග්‍රහණය. උතුරු ජනතාවගේ ගැටලු විසඳන ආකාරය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළා. මම හිතනවා උතුරේ ජනතාවගේද දකුණේ ජනතාවගේද නැගෙනහිර ජනතාවගේද විශ්වාසය දිනාගත්තු පක්ෂයක් ජයග්‍රහණය කරනවා කියන්නේ ජාතික ප්‍රශ්නෙම භාගයක් විසඳිලා. වෙනද ඡන්ද පාවිච්චි කරන්නේ කොහොමද? දෙමළ අපි දෙමළ පක්ෂයක් තෝරගන්නවා, මුස්ලිම් අපි මුස්ලිම් පක්ෂයක් තෝරගන්නවා, සිංහල අපි සිංහල පක්ෂයක් තෝරගන්නවා. එතකොට බෙදිලා තමයි දේශපාලනය කරන්නේ. බෙදිලා දේශපාලනය කරලා එකතු වෙලා රටක් හදන්න බෑ. හැබැයි දැන් ජාතික ජනබලවේගයේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයාගේ විශ්වාසය දිනාගත්තු ව්‍යාපාරය ලංකා ඉතිහාසයේ පළමු වතාවට සියලු ජනතාව එක කුඩයක් යටතට ඇවිල්ලා තියෙනවා. ඒකම තමයි සමගිය මාවත. අන්න එහෙම ආණ්ඩුවක් හදපුවාම අනේ ප්‍රශ්න විසඳන්න ලේසි. එහෙම නැත්තම් මොකද වෙන්නේ? උතුරේ ජනතාවට ඉඩම් දෙනකොට දකුණ කෑ ගහනවා, දකුණේ ජනතාවට ඉඩම් දෙනකොට උතුර කෑ ගහනවා. හැබැයි ව්‍යාපාරයත් වෙන ඔක්කොගෙම නායකත්වය ගන්න විසඳන්න පුළුවන්. අපි සැලකිලට භාජනය කරලා තිබෙනවා උතුරේ ජනතාව ඒගොල්ලන්ට හිමි ඉඩම්, විවිධ ආරක්ෂක හේතු මත පවරගෙන තිබෙන ඉඩම් යලි එම ජනතාවට ලබා දෙනවා. දකුණේ විරෝධයක් ඇයිද? නැව උන් අපි විශ්වාස කරනවා. යුද්ධයක් තිබුණා, දේශපාලන සිරකරුවන් ඉන්නවා, අපි නීතිපතිතුමාගේ උපදෙස් මත ඔවුන් නිදහස් කිරීම සඳහා පියවර ගන්න ලෑස්ති. දකුණ විරුද්ධ වේද? නෑ, සමගි සම්පන්න දකුණක්. එදා හැම නෙවෙයි, බෙදිලා දේශපාලනය කරලා තියෙන්නේ. එතකොට වෙන වෙනම ප්‍රශ්න දිහා බලන්නේ. දැන් අපි එකතු වෙලා ඉන්නේ. රටට අහිතකර ගිවිසුම් පිළිබඳව අනුගමනය කරන ක්‍රියාමාර්ගද මෙහිදී ජනාධිපතිවරයා පැහැදිලි කළා. අපි දන්නවා විවිධ සමාගම් එක්ක ඉතාමත් අහිතකරපන්නේ ගිවිසුම් අත්සන් කරලා තිබෙනවා. මේ සූර්යාලෝකය මේ ඉරපායන්න අපේ භූමියේ උඩින්, මේ සූර්යාලෝකය අපේ බලය වත්තුට්ටු දෙකට විකුණන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මතක තබා ගන්න. ඒ ගිවිසුම් යලි සමාලෝචනය කරනවා. මේ සම්පත් මේ රටේ සංවර්ධනයට අපි උපයෝග කරගත යුතුයි. ඒ වෙනුවෙන් අපි කටයුතු කරන්න සූදානම්. අපි හදමු අලුත් රටක්. මේ සැරේ දිනන්න ඕන දිනිල්ලක් හොඳද? අනිත් අයගේ ඇහැට කඳුළු වෙන්න ඇඬෙන්න දිනන්න ඕන ඇඬෙන්න. ඒ වෙනුවෙන් පෙරට එන්න ඔබට ආරාධනා කරමි. මම නතර වෙනවා. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.